සබ දසනක් දසන දෙවන් වහන්සේව මෙවිදියට නමස්කාර කරන්න ව වනාන්සේ දීප විඩ ප්‍රස්ථානිසා අපි දවනාන්සිට ස්තුතිවඩෝනි අපිතුවා මෙච්චරරික් මනින් අපිට සබභා පටගන්න පුළුවන් වෙයි කියලා අපිඉතුවනෑ නමු දෙවියන් වහන්සේ හපත්තාමෙන් දෙවන්වහන්සේ හොන්ඳයි අපි කතුව දෙවනාන්සය නමස්කාර කරන්න දෙවනන්සේ මේ කාලය අපිට දීලතින්නේිවනාන්සට ස්තුතිවන්තු ඩෝනි. ම අද උදස්සන දෙවනි රාජාවලියේ විසිවවැනි පරිච්චයට අපි අරෝගමමු දෙවනි රාජාවලියේ විසිවැනි පරිච්චය මම මේ පදේ හිසේකයා කියන රජතුමා ගැන අද කතාගරන්ඩයනොවා හිසේකයා කියලා රජෙක් හිටිය අපිට දන්නවා ඉස්්‍රේල් එක දේශයක් එක රජෙක් යටතේ තමයි ඉටිය සාලමුන් වෙනකං ඊට පස්සේ එක දෙකට කැඩුනා. එක පැත් යුදා රාජ්‍ය අනිත් පත්තේ ඉස්ශ්‍රේල් කලා ගෝත්‍ර දහයක් මේ පැත්තේ ගෝත්‍ර දෙකක් හේවගේ එක දෙකට බැදුනැද මේ හිස්සේ කියයා කියන මේ රජතුමා රජ කරේ යුදා මේ පැත්තේ කෝත්‍රය තමයි යුදා කියන රාජ්‍යය තමයි යා රජ කරේ දැන් මේ රජතුමා ගැන කියනවනං නොදැන් අපිට දන්නව දැන් බුහෝ සාලමොන්ට පස්සේ බුහෝ අය රජවරු ඉටියා එක කනාාට පස්සේ ක කෙනෙක් රජ කර නමුත් හැමේ කියෙනාම මොක්කක් දෙකයන්නේ. දෙවියන්වහන්සේට ප්‍රසන්න දේ නෙවේ ගුලන් කරේ. දෙවියන් වහන්සේ අකමැතිවෙච්චදේ රූපවන්දනාව ඒවගේම අනිත් රටවල් සමගයා ගියවසුම් මේ ඇතිකරා දෙවනන්සේ දේවල් එපා කියල කියල තිබ්බා ම වෙනුව විතරයේ විශ්වාස කරන්න කියලා කිය තිබා ඉතින්. ගුලන් වෙන රටවල්ත එක ගියසුම්. ඇදවා ඒවගේම වෙන දේශය දෙවිවරුපවා ඉස්්‍රේල් රාජ්‍යයට ගැනල්ලා ඒවා නමස්කාර කරන්න පටන්ගත ඒ වගේ ගොඩක් නපුරු රජවරු තමයිට. ඒ අතරං මෙයා ගැන දෙවියන් වන්සේ කියනකොට. එස්සේ කියයා ගැන කියනකොට. එයා මේ සොස්වල්ප රජ තින්තු දෙතුන් දෙෙනෙක් අතරං. දෙවියන් වහන්සේ ප්‍රසන්න කරපු විදියට දෙවියන් වහන්සේට බයව ධර්මිෂ්ටව උන්ද විදියටට දේවනාන්සේව නමස්කාර කලා රජකරපු රජතුමෙක් දැන් එයා ගැන අපි දෙවියන් වහන්සේව මේ ස්ටේට්මන්් එකක් දෙනවා අයාගෙන අපි පොඩ්ඩක් දෙවනි රාජාවලිය දා හටේ අපි බැලුවන දාට පස්වෙනි පරිච්චය අපි කියව පස්වෙනි පද දාටවෙනි පරිච්චේ. වැනිපදය කියවන්න පුළුවන්න්න ඔහු ඊශයිල් දෙවියස් ෆාමීන්හන්සේ කෙරෙහි විශ්වාස කළේය ඔහුට සමාන කිසිවෙක් ඔහුට පසුවත් ඔහුට ප්‍රථමයෙන්වත් ජුදාහි සියලු රජන අතරේ නොසිටියේය මේ බලන්න මේක දෙවියන් වහන්සේ මේ වගේ ස්ටේට්මන්්ඩි එක දෙවන් වහන්සේ කියනවා කියන සාමාන්‍ය දෙයක් නෙවේ මෙහට ඉස්සරක් මෑට පස්ුවත් මෙයා වගේ හොඳ රජෙක් කිටියනෑ කළ දෙවවහන්ස කියනවා දැ මේ වගේ මෙයා අරී. ධර්මිෂ්ට උන්ද රජතුමා. නමුත් අපි දකින විශ්වෙනි පදයේ අපි එකේ එදල තුන වෙනකං කියන්නමු. දෙවනි රාජවලි විස්ස එක ඉදල තුනවෙනකන් කියවන්න පුළුවන්ද. ඒ කාලයේදී හෙසකයා රෝගීව මරනාාසන්නවිය. ආමොස්ගේ පුතරු යෙසායා අනාගත වත්රු ඔහුලඟට ඇවිත්. නුම්බේගෙදර කාරණා පේරාතා බන්න මක් නිසාද නුබමැරෙන්නෙහිිය. ීවත් නොවන්නේ යැයි කියා ස්වාමීන්හන්සේ කියන සේකැයි ඔහුට කිීවේය. එවිට ඔවු තමාගේ මුහුණ බිත්්‍යය දෙසට හරවා ගැෙන ස්වාාමීන්හන්සේට යක්ඥා කරමින් හෝ ස්වාමීන් වහන්ස. මා සැබෑ කමිනුත් සම්පූර්ණ සිත්තක නොත් නො ඔබේ දිරියෙහි හැසිර ඔබගේ ඇස් හමුයහි හරිව තිබෙන දේ කළ බවසිහි කළ මැනවයි කියා තිශයෙන් ඇඩුවේය. ඕ දැන් මෙතන අපි දකිනවා දැ මෙයා හොඳ රජත්තුම කුණාට එයාට මේ රෝගයක්කාවා ඒන්න එක මර රෝගය නිසා මැරෙන්ඩ යනවා ඒ ඒක තමයි එස්සායකන ප්‍රපේතවරයඇවිල්ල යායටට දෙවියන් වන්සේ මේ විදිහයටට කියනවා කියෙ කිවවා දැ මෙතන අපි මතකතතියාගඩවසය දැන්. මේට මේ වගේ පණිවිඩය කම්ුණට අපි උක්කෝමලාට කොයි වෙලාවේ මරණය සිදුවේ කියලා අපිට දන්න සමාධ මේ වගේ සමාරයට දෙවන් වහන්සේ පැහැදිලිව කතා කරලකිව යායද මැරෙන්න්ඩ යනවා කියලා ඒ ඒ කියන්නේ පසුැවිලි වඩ දේවල් අරිගස ගණ්ඩ දෙවියන් වන්සේ ගලන්ට අවස්ථාවක් දුන්න. නමුත් මේ වගේ අවස්ථාව හැමෙ කෙනටම ලැබේද කියලා අපිට කියන්න බෑ.ඒ නිසා අපි හැම්ම වෙලේම දෙවියන් වහන්සේත්තක අර්රි විදියට ගමන් කරන්නවශ්‍ය දෙවන් වන්සේතක්ක සම. දම් කිතියාගෙන ්‍යානාන්සික වචනයට කීකරු වෙලා හරියට ජීවත්වෙනක දැන් අපි මේ ජීවත්වෙන මේ කාලේ බොහවායකෙනව සමාරවයටම අපේ මේ පම්බය දෙවියන් වහන්සේගේ දෙවනි ඉනිම තියන්ඩ ඉඩ තියෙනවා එක්කෝ අපි මැරන්ඩ පුල නැත වියන්වන්සේ එඉඩ පුලොම මුණා පලවෙනිම මුණඋනත් අපි ඇම වෙලේම දෙවියන්වන්සේව මුණගස්සන්ඩ අපි සූදානම් වෙලා සිටිින්ට අවශ්‍යයි ඒ ලෝක තියෙන සෑමද ජීවිතය තාවකාලිකයි. නමුත් දෙවියන් වහන්සේ මැරුණට පස්සේ අපිට සදාකාලික ජීවනය දෙවියන් වහන්සේ සමඟ සද්දාකාලික ජීවත් වන්න දෙවනාන්සේ අපිට සෑමදේ ලැස්ටි කල්ලාතිවා. ඉනිසයි ඒ දේ වෙනුවෙන් තමයි අපි ජීවිත අපි ලැස්ටිවන්න අවශ්‍යයි. නමුත් වැදගත් මදේ ද මේ කතාවේ සේ කිය රජතුමාගේ කතාව අපි කියන ගොට ැක්. මේ බෙලා වෙච්චර නැති නිසා ම එක්මට කියන්නද එකක් දැම් මේ විදියට මේ පනිවිඩයක්කාවම මේ රජතුමාරි දුක වෙලා දෙවීන් වහන්සේට යාත්ඥයක් රන්න පටන් ගත්තා දැන් දෙවනි දේ අපි දකිනෙ තමයි එස්සේ කියයා රජතුමාගේ උඳම තව ගුණාංගයක් තම යාගේ යාාත්ඥයක් ජීවිතය යා යාාත්ඥාව තුළ යාගේ ජීවිතය බලවත්දේවල් දැක්කා දැම් යුදා රාජ්‍යකයන ඒක පොඩි රටක් ඒ කාලේ තිබිච්ච ලොක්කුම සාම්රාජ්‍ය තමයි අස්සීරයා කියෙන අසීරිය කියන ඒ රජතුමා ඇවිල්ලා එසාට හෙරෙහිව ඇවිල්ල ජෙරුසලම් අල්ල ගණඩ එයා ලෑස්ටි වෙලා සිටියා. ඒ වෙලාවේ ලොක්කු අධිරාජ්‍යයකතිතේ ගුලන්ත එක්ක යුද්ධ කරලා මෙමයටට දින්ඩ බෑ. එතකොට මොනාදමයා කරේ මෙයා දේව මාලිගාවට ගිල්ලා. වියන්හන්සේ ඉදිරියේ යාත්නය කරලා දෙවියන් වහන්සේ පුත්තුම විදියට එයාට ගැලවීමක් දුන්නා. ඒ රජතුමාව ආපවු අරවල ඇරයා අ අසර රජතුමාවේ ඉති ඒ ඒක කෝම දෙයා මේ ජයග්‍රයිණල් ලැබිල යාත්නාව තුළ. ඒ වගේම මෙතන අපි දකිනව යා මේ මරණය ආසන්න විදිට රෝගීව සිටින වෙලාවේ. මේ එස්සා ප්‍රපේතවරු ඇවිල්ල මේ දේ කියනකොට ආයෙත් එය යාාත්ඥයක් කරනවා. ඉතින් එයා යාාත්නය කරාම ඒ විසිවෙනි පදය අපි දකිනවා ඇයවැනි මේකේ අපි දැක්කම එතන දෙවියන්වන්සේ කියනවා දැන් ආපවු් මේ එස්සා ප්‍රපේතවරට ගිල්ලා අර රජතුමාට කතා කරලා එසේ කියයට කතා කරලා කියන්න කියනවා එයාගේ යාාත්ඥ්‍යාව දිය වවන්සේ ඇස්සවා එයාට තව අවුරුදු පහළොවක්. ඩිපුර ජීවත්වෙන්ඩ දෙවියන්හසේ අස්ථාව දෙදඩයන කළ යාස්සිීර්වාද කරන්ඩ යන කකළ ති මේ උත්තරයත් යාත්නාවමත තමයි එයාට මේ උත්තරය ලැබුණේ. ඒ නිසා මේ කාලේ අපිට දන්නවා අපිත් දෙවියන් වහන්සේ කෙරෙහි තමයි අපේ විශ්වාසය තියෙන්ෙන ඕනේ මේ රට ආශිර්වාද වඩ අපේ පවුල් ආශිර්වාද වෙන්ඩ අපිට මේ රටේ දැන් තියෙන වාතාවරන්නේ දැං තියන ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න ඒවගේම අපිආසනවම ඩොක්ටර්ස් ලෑස්ට්‍රයික් වෙලා යනවා මේ ටීච ට්‍රයික් කනවා ඒවගේම මේ ආයත්ම කෝවිට මේ රෝගය පැතරලා යනවාඒ කැස්ම අපේ ආර්ථිකය වැට්ටිලා තියෙනවා බොහොවායට රක්ෂාව නෑ ඒවගේ සමාරයට වැඩ කරන්න අවස්ථාවනය බොහෝ අය මේ කුලිවලට වැඩ කරනෑට වැඩට ගන්නෑ මේ කෝවි් බය නිසා ඒවගේ ගොඩාක් දුක්කරදර තුළ මේ රට යන මේ වෙලාවේ මේ සෑමදේ තුලිම් අපි ජයගණ්ඩ නම් හෙස්සායා වගේ අපේ රටවෙනුවේ අපි යාාත්නයක් කරන්න අවශ්‍යයි අපිට සමාරවට මේ ප්‍රශ්නවල්වලට දැන් එදා අසීරය රජජතුමා ආාවගේ ආපු වෙලාවේ එසේ කියට වෙන විකල්පයක් තිබ්බෙනෑ වෙන කොය කොයි පැත්තටවත් එයාට හැරෙන්ඩ උදව්ගණඩ මොනවත් එයට අවස්ථාව තිබෙන දෙවියන්වන්සේට තමයි ය යාත්ඥකර ඒවාගේ තත්වයට තමයි අපේ රටත් අද පැමිල්ල තියන්නේ ඉතින් දෙවියන් වහන්සේ විතරයි මේ දේශේ ඉරණම වෙනස් කරන්න පුළුවන් දෙවියන් වහන්සේට විතරයි අප රට ආශීර්වාද කරන්න පුළුවන් අපේ රට දෙවියන් වහසේ ආශීරර්වාද කරන අපේ පෞවුලත් ආශීරවාද වෙන්න වනවා අපේ ළමයින්ත් ආශීරවාද වෙන්නඩියනවා ඒ නිසා මමහද උදෑස් නිල්ලෙන දෙයක් තම අපි ඇම්ම එක්කෙනටම පෞද්ධලික යාාත්ඥ්‍යයක් ජීවිතයක් තියන්ට අවශ්‍යයි ඒවාගේ මේ පවුල් ලෙස පි ආත්ඥයක් කරන්න අවශ්‍යයි දෙවියන්වන්සේ අපි කන්න ලෝ කරඩ අවශ්‍ය අපේ දේශ වෙන අප රටවෙනුවෙන්. මේ දේශය ආත්තිිකය වෙනුවෙන්. මේද අනිත් දෙවිවරුන් නමස්කාර කරන ඒගුලන් ගැලවීම පිණිස්ස. මේ රට දෙවියන්වහන්සේ අශ්ශීර්වාද කරන්න වනෙ කියලා. ඒ යුත්තුකාම ඒවගේ මේඒ කරන්ඩ පුළුවන් මේක දෙවනස අපිට විතරයි දී ලති ඒ නිසාම මේ උදහශසන උන්දදු කරන්න කැමැති. අපි සෑම ඒත්ඥ්‍ය මේවලටම අපි සාාභාගවමු. ැන් සිංහල සභාව ඒ උදදේි බදාා අෞදේ අප යාත්ඥයක් කරනවා සිංහල දෙමළ සබායි එකතුව ඒවගේම සිංහල සබය වෙනම යත්ඥාවල් තියෙන්න්ඩ පුළුවන් ඒවගේම උගුලන්ගේ පෞද්ධලක යාත්නය හම වෙලේම අපි යාාත්ඥයක් කරන්න අවශ්‍ය මේ රටවෙනුව යාත්ඥයක් කරන්න අශ්‍යය ඒ සුස්වාන්සේ අදර්ශය තමයි පිට පෙන්නුවේ. බුහෝවෙල් කාලේ යාාත්්‍යාවේ ගතලලා ඒ නිසාසම මේ උදස්සන මම යාත්ඥයගැන උනන්දු කරන්නකම අපි දිගටම දෙවියන්හන්සේ වල්ලගම. දෙවිය අන් වහන්සට යාත්ඥන කරන්න. දෙවියන් වහන්සේ විත්තරයි අපිට අශශීර්වාද කරන්න පුළුවන්.ම ඒ වගේම මේ රජතුමාද මයාගේ උන්ඳ පැත්තමම කිවවා මෙය අර උුන්ද රජත්තුමෙ ධර්මිෂට රජු දෙවියන්වන්සේ පවා කිවවා ඔයාට ඉස්සල්ලත් වැට පස්සෙත් ඔයාවගේ කෙනෙක් නෑ කියලා දැන් දවියන්වහන්සේම ඒ වගේ කියනවා නං මෙයාගේ මෙයා කොච්චර උොද දෙ කියලා ඉතාලා බලන්න නමුත් දැන් මෙතන තියන ප්‍රශ්න තමයි දැ මයාට දෙවියන් වහන්සේ අවුරුදු පහලුවක් වැඩි පුරද. දුන්නාට පස්සේ එයා මොකක් දෙකන පාප දෙකක් කරා. යාගේ ආර්ම්භය උඳ වනාට යාගේ ඉවරකිරීම ඇවිල් ච්ර උඳ නෑ. ඒනන්නේ එයාට දෙේයනජ විනිෂ්ටි කරන යා උන්ඳ විදිට මැරුණා නමුත් මේ වැඩඩි. අවරුදු පාලුවක් දෙවන්වහන්සේ මයටට දුන්නට පස්සේ එයා වැරදි දෙකක් කර පාප දෙකක් කරා. ඒක තමයි අපි දකිනවා දැ මෙයා ඇවිල්ල සුව වනාාට පස්සේ අර බාපිලෝන් රජතුමා ඇවිල්ල මෙයාට මේ කණ්ඩායමක් යවනවා. මෙ හබුවෙන්ඩ. තෑග ඔක්කොම මේ වකරලා යවනවා. දැම් මේ කාල අර වෙන රටවල්ල ඇම්බැසිඩස්. එනවා වගේ මේ කට්ටි ආවා එසේ කිය රජතුමාව බලන්ඩ. එගුලන් ආපු වෙලාවේ එයා මනාද කළේ අපි දකිනවා දැම් මේ සෑමදේදැ දෙවනි රාජවලේ විස්සේ ධාත්තුන අපි කියෝමද දොලාසා ධාතුන. ඒකාලේදී බාලධාන්ගේ පුත්‍රූ, බබිලෝනියෙහි රජවූ, බෙරෝදක් බලධදාන, හෙසකයා රෝගීව සිටිය බව අසා ලියුම්ද තෑගක් ද හුවතට හැරය. හෙසකයාඔවුන්ට ඇහුම් කන්දී තමාගේ මුළු සම්පත්, ගබඩාවද එහි තිබුණු රත්තරන් රිදීද සුවන්ද ද්‍රව්වේ ද අනර්ගතෙල්ද තමාගේ මුලු යුද්ධායුද ගයද. තමාගේ ගබඩාවල තිබුණු සියල්ලද ඔවුන්ට පෙන්නුවේය. මාගේ ගෙදරවත් මුළුරාජේවත් හෙසකයා ඔවන්ට නොපෙන් වු සිවක් නොවීය. දැම්බ බලන්න දැම් කටින් කණ්ඩෑම කාවාමමයාස් එයට තියෙන සෑම දේම පෙන්න්නනවා. රිදී ඒගේ රන් රිදී ඒගේ යුධයුද ඒගේ වයා නොපෙන්නපු දෙයක් නෑ. සෑම වස්තු. දේශේ තියන සෑම වස්තු හැමදේීම පෙන්නවා දැන් මේ වගේ එය පෙන්නන්න ඇයි හේතුව මොක්ද ඇයි මේක මෙයා කළේ එකක් තමයි දැන් එයා කෝමරේ බාබිලෝන් රජතුමාත්ක ගියවස්සුමක් අදාගණඩඉසේකයා රජතුමාට අදාසක්ති බමේ මේක වචනය මේ විදියට සඳන්කරන්න නැතිවුනාාට ඇයි මේම පෙන්නන්නේ දැ මටත් මේ වගේ දේවල් තියෙනවා එතකොට අපි දෙන්නම එකතු වඋනානං අස්සීරයාසා අධිරාජ්‍ය අපිට පරාජයට පත් කරන්න පුළන් නැත්තා අපිට ේරේව යුද්ධයටටාවම අපිට අපි දෙන්නම එකතු වෙලා යුද්ධ කරන්න පුළුව. ඉති ඒ වගේ අපි එකතු එමු කියන ඒ අදාස්සි ගුලං උත් මොකක්දේ ගුලම් මෙයා සුවෝ වනාට පස්සේ. ඒ ගුලන් මෙයාට ආදරේ නිසා නෙවේ ආවේ මේ ගුලගොත් බැලවා අපි මෙ අපි දෙක පාට්නශිප්ප එකක් මේවා කරගමු කියලා. ඉතින් එයා සෑම දේම පෙන්වා. දැන් මේ කැවිල්ලා මෙ පලවෙනිම කරපු වරද. දැම් මතකතියා ගැන්න දැම්ම කලින් කිව්වා දැන් මේක වෙන්ඩ ඉසල්ල දෙවියන් වසේ එක් වතාවක් එයාට ජාග්‍රාණය දුන්න අසීරය සාම්රාජයටේරේව මේ යුද්ධ කරන්න නැතුවේ යටට ජය දුන්න ස්වාමන් වහන්සේ තම ඒක කළේ. ඉතින් ඒ. ඒ මේවා වුනාට පස්සේ දැන් එයා මොනාදෙන තවත් දෙවියන්වහන්සේ ෝ විශ්වාස කරන්න නැතුව මේ බබිලෝන් රටත් එක්ක එයාඉග්‍රීමෙන්ට් එක ගියවසුමක් මේවාකර ඇති කරගන්නවා. ඉතිං ඒ මොකත් එයා පෙන්නන්නේ මගේ විශ්වාසය දෙවියන්වහන්සේ කරෙ නෙවේ මගේ වස්තුව මේ දේවල් මතයි. රටත් එක්ක තියනර ශක්ති. ඒක තමයි මම ජයග්‍රාණය කරන්න යන්නේ කියලා ඒ විදියට ඉති. ඒ නිසා දෙබියන් වහන්සේ ඒ ගැන අරියට කනගාට වුණා. ඇයි මෙිච්චර ජයග්‍රාණයක් මම මෙයාට දුන්නා. ඒවාගේ මෙයා රෝගීව සිටින වෙලාවේ මම සුහය දීලා මෙට තව අවුරුදු පහලොක් මම වැටිකල්ලා තියනවා මේගේ ජීවිතය. මේදේ ඔක්කොම කරනකොට මේ කණ්ඩායා මම ආවාම මෙයා මොනා දෙ කියන්න වනි. ම දවියන්වන්සේ ට යග්‍රාය දුන්නා එන් දෙවන් වහන්ස මට අශිරවාද කරලාතින දෙවියන් වහන්සේ මට සුවේදීලතියනවා මම දෙවන්වන්සේ කරේ තම මගේ විශ්වාසය තබන් දෙයන්නේ ම ඔගලාාවන් මගේ දෙවියන් වහන්සේ පිළිගණ්ඩ ඒවාගේ කතාවක් තමයි කියන ඒ දෙවියන් වහන්සේගෙන කිසි දයක් කතා කරන්න ඇැතුවල් එයා එගුලන්ටමයාගේ ගබඩාවේ දේවල් වස්තුඔක්කොම පෙන්නලා එයා පලවෙනි ඒදේ කරපු. ඉති මේ නිස්සා දෙවියන් වහන්සේට අරියට කේන් තිගිල්ල තරහගිල්ල ආපව් ඒසාය කියෙන ප්‍රපේතවරුව ඒසායට යවල දෙවන් වන්සේ කියනවා දැන් ඒක විස්සේ අපි දාහතයන්නලා කියවමු විශ්සධාර්තදාට කියවෝ මොද පි. බලව නුඹේ ගේ තිබෙන සියල්ලත් නුබේ පියවරුන් විසින් අද දක්වා රස්කර තැබූ දේවලුත් කිසිවක් ඉතුරු නොකට බබිලෝනියට ගෙන යන දවස් පැමිණියේ. ුබතුලින් නික්මන නුම්ඹට දාව උපදින නුඹේ පුත්‍රයෙකුගෙන් සමහරෙක් බබිලෝනය රජුගේ මාලිගාවහි අපුංසකයන් වන පිණිස ගනු ලබන්න ෝය ස්පාමීන් වහන්සේ කියන සේකැයි කීවේ. ද මේ කවුුණට පස්සේ කණ්ඩෑම ඇවිල්ල ගියාට පස්සේ එක පාරට එස්සා ඇතුළ දිවියන් වහසේ ආපවෝ එසේ කියට කතා කර කතා කරල කිව්වා ඔයා මේ කරපු මේ වැඩ නිසා මම විනිෂ්ටය යවන්ඩයනවා වබිලෝන් ඒ කාලය ඇවිලා බිලෝ නැවිල අධිරාජයක් නෙවේ. නමුත් අසීරයා ඊට පස්සේ තව ටික කාලයට පස්සේ අසීරාව පරාජය කරලා බබිලෝන් ැවිල්ල ලොක්කූ අධිරාජ්‍යයක් වනා. එගුලන් අධරාජ මුණට පස්සේ එගුලන්ට සෑම විස්තරම තිත් බයි. හෙසිකාය විල්ල එගුල්න් කිසි දෙයක් හැන්ගුවෙන මොනාද තියෙන්නේ අප බලය මොනාතියන්නේ රන්රිදී සෑමදේ යටට පෙනල විරයින්නේ ති ගුලන් ඔක්කොම ඉන්ෆ්‍රමේශන් තිබ නිසා තමයි අ පන්සිය හැත්තෑවගේ ගනන්වල ඇල් නිෙබුකාත් නෙස කියන රජතුමාය විල්ල ජෙරුසලම් ට ඇවිල්ලා මාලිගාාවද මාලිගා ප්‍රතිවිච රන් සෑමදේ අරංගිය ඒවගේම මෙතන බයානක දෙයක් තමයි එයා කියනවා මේ විිනිෂ්ටේ මේකේ බලන්ඩ අපි මෙතන කියනවා ස්වාමීන්වන්සේ වචනය අසන්ඩ ඒමගේ බලව නුබේගේ තිබන සියල්ල නුඹේ පියවරුන් විසින් අද දක්වා රැස්කර තබූ දේවලුත් කිසිවක් ඉතුරු නොකට බබිලෝනයට ගෙන දවසත් පැමිණේ. ඒ වගේම මෙතන තවදයක් කියනවා අදාහටවෙනි පරිචි. නුම්ඹ තුළින් නික්මවන නුම්බට උපදින නුමේ පුත්‍රයා පුත්‍රයාන් ගෙන් සමාරෙක් බබිලෝන්ගේ රජේ මාලි ගාවේ නපුංසකයුන් වන පිණිස ගනු ලැබෙන් නෝයයි ස්වාමීන් වහන්සේ. කියනසේකයකිවේ. ඉති මෙතන දෙවියන් වන්ස කියනෝ දේවල් විතරනවත් වගේ පුත්‍රයෝ පවා මෙයා අරං යන්ඩ යනවා. ඒ නිසා තමයිද පස්සු ස දැව්වාම මේ මෙසේජක දේශනාවේ එඩිංය කමොක් දෙ කියෙලා මක මෙමයා උන්ද රජතුමා නමුත් උන්ද තාත්තෙක් නෙවේ මෙ. මෙ උන්දට රජ කර. එයාගේ කාලේ. උදට එ රජ කර දෙවන් වහන්සිට ප්‍රසන උන්ද රජෙක්ව සිටියා නමුත් මෙයා උඳ තාත්තෙක් නෙවේ මෙතන බලන්ඩ මේ ඇවිල්ල බයානක ප්‍රපේත වචනයක් මෙ මෙතන දෙවන් වහන්සේ කියනවා නුඹේ පුත්‍ර පුත්‍රයවරුන් දරුවෝ එයාඇල්ලා වහල්කමට අරංයඩ යනවා බබිලෝනයට නපුන් ්‍රක නැටියට එගුලංබ ඒ රජ මාලිගාවේ වැඩකාරය ලෙස අත්තියන්ට යන මේ වගේ වචනයක් හනකොට මොකක් දෙවෙන්නේ මෙයා බලන්ට මෙයාට මේ මෙයා මැරෙන්ට යනව කියලා දෙවන්වහන්සේ කියපු වෙලා ඔය අන්ටලා වැල්ල පිලා දෙවන් වහන්සට යාත්නය කර. නමුත් මේ වගේ භයානක වචනයක් දෙවන්වහන්සේ කතා කරාම එයා මොනාද කියන්නේ අපි තව තිගක් කියෝම. අපි දා නමය කියවොමු ද විශස්ේදා නමේය. එවිට හෙස කියයා නුඹකී ස්වාමීන් වහන්සේගේ වචනය යහපතැයි. යසා යාට කීවේ. ඔහු සමාධානයත් සැබෑකමත් මගේ දවස් වල ඇත්නම් හොඳ නොවේවා දැයි ඒසායාට කීවේ දෙ මෙයා කියනවා සමාධානයක් සැබෑකමත් මගේ දවස්වල ඇත්නම් හොඳ නොවේ දයි ති මගේ දවස්වල සාමයයි සබාධන ඉති බුත්මට ඇති මගේ දරුවන්ගෙන මගේ පුතාට දරුවන්ට මොනාද වෙන කියලා මට ඒ ගැන ප්‍රශ්නයක් නෑ මේ විනිෂ්ට එන්ඩ යන්නේ මගේ දරුවන්ට තමයි මට නෙවේ. ඒ නිසාඔයා ඒ කිසිම කලබලයක් වුණේන මේක ඇත්තටම බයානක දෙයක්. එයා ඇවිල්ලා එයාගේ කාලේ ගැන විතරයි එයා හිතුවේ. ඊළඟ පරම්පරාව ගැන කිසිම අනුකම්පාවක් තිබබෙන එයාගේ දරුවගෙන කි අනුකම්පාවක් තිබෙන එගුල. කිසිීම කැපවීමක් මෙට තිබෙනෑ ැ මේ තිබුණන බලන් මේ අරි බෑනක්දේ යුද්ධ යුද්ධ අර කෝත්‍ර තුළ තමයි මෙසායගෙන ඒසුස් වහන්සේ මේ ලෝකෙට එන්ඩනවා ඒ කියන්නේ. ඒ කාලේ මේ වගේ වචනයක් එනවා කියන්නේ ඒ ඇවිල්ලා රජතුමා අරී දෙවන් වහන්ස ඉදරේ පසුත ඇවිලි වෙලා දරුව වෙනුවෙන් යාත්නයක් කරන්න තිබිච්ච වෙලාව. නමුත් එයා ඒක නිවෙයි කරේ. ඉති මේ උදේස්තන මම විශේෂම් තාත්තලට කතා කරන්න කැමති. මෙයා උන්ද රජෙක් සමාරවිට අපි තාත්තලත් අපි ඇවිල්ලා මොන වැඩපලවල අපි උන්දට වැඩ කරනවා. අපේ බොස්ලා අපි ගැෙන ප්‍රසන්න වෙනවා. වෙලාට එවා උන්දට වැඩ කරනවා කිය දෙෙන ඔක්කෝ ප්‍රජෙක්ස් උන්ට ඉවර කරනවා අරියට මේවා කරනා කියලා අපිට උන්ද රිපෝට්ස් දෙන්න පුළුවන් අපේ බොස්ලා නමුත්. මම අද උදෑස්සන විශේෂෙන් තාත්තලට කියන්න කැමැතිවාගේ පල්ලවෙනි වගකීම ඇවිල්ලා උගලන්ගේ ගෙදර ආත්මික නායකත්වය දෙනේක. වගේ පවුල්ලට සග උ දරුවන්මට ආත්මික නායකත්තුවය දෙන්නේක. ඒක තමයි පලවෙනි දේ. වැදගත්මදේ අපේ ළමයින්ගේ ස්කූල් ෆිස් ගෙවලා එගුල අන්ට උගන්නන්නට සල්ලි ගවෙලලා ඔයක කරන්්ඩ ඕනේ නමුත් ඒක පලවෙනි දේ නෙවේ පලවනිම දෙවියන් වහන්සේ තාත්තලට පවුලේ නායකත්වේ දීලන එක පූජකත්වේ නායකත්වය ආත්මික නායකත්වය ඒ නායකත්වය අපි ඒ පවුලට දෙන්ඩ අවශ්‍ය අපේ දරුවන්තෙක්ක භාරිියාවත්තක අපි ඉඳලා යාාත්න කරන්න ඕනේ අපේ දරුවන්ට අපේ දෙවියන්මාහන්සක වචචනය කියලා දෙඩඕනේ. ඒ වගේම අපි යාාත්ඥය කරන එක අපේ දරුවන් දකින් අවශ්‍යයි. අපි බයිබ්ල කියවන්නේ එක අපේ දරුවන් දකිින් අවශ්‍යයි. දැන් මේ වගේ ආදර්ශය දැක්කම තමයි. අපේ ළමය අපේ ද පුතාලා අපේ දුවලා අපේ මාර්ගය ගමන් කරන්නයන්නේ. අපි ඒ නායකත්වය දෙන්න ඇතුව අපි පිටට ගිල්ලා වැඩ කරලා නොයෙක් දෙවල් කරන්න යනවානං සමාරවට අපේ ළමයින් මේ වගේ බබිලෝන් අධිරාජයවිල්ලා මේ එසේයා කියන උන්ද රජතුමා මෙයාගේ ආත්මික ජීවිතය තුන්දයි. මෑ දෙවියන් වහන්සේ අරියට හිටපු මනුෂයක්. නමුත් එයාගේ ලමයින්ට ඇ අරි මාර්ගය පෙන්නපු නැති නිසා මොකදවනේ ගුලන් වහල්කමට යන්න සිදුව. ඒ නිසා අපි අපේ කාලේ සාමේති බුණනන් ඇති අපිට කිසිම ප්‍රශ්නක් නැති වුණාණන් දෙදවන්වන්සේ මට ආශිීර්වාද කරන ඇති කියලා අපි ඉන්න එක දෙෙවේ දෙවියන්වහන්සගේ කැමත්ත. අපේ පියා අපි ගැන ලොක්කු සැල්ලස්මක්තියන දෙවියන්වහන්සේත් අපේ පියා ඉතින් එයා අපි ගැන ලොක්කු සැල්ලස්මක්තියනවා මේ ලෝක විතරන්නේ ගල ලෝකෙවරනාට පස්සේ ඊළඟ. රාජ්‍ය අපි දෙයා ත්ක ජීවත් වඩයා සැලසුම් දාලාති නවා. එනිසා අපේ දරුවන් වෙනුවෙන් අපි කැපවෙන්න අවශ්‍යයි අපි එගුලන්ට දෙවියන්වාස මාර්ග පෙන්න්නන්න අවශ්‍යය උගන්නන්ට නැත්තම් බිලෝන්ද එලිදරවපති බබිලෝන් කියන්නේ එක යක්ෂයාගේ රාජ්‍ය. ඉතිං ඒකට අපේ ළමයිව වාල් කරන්න අපිට ඉඩ දෙන්නඩ බෑ අපි එගුලං වෙනුවෙන් දෙවියන් පලවෙනීම දෙවියන්වන්සේ ඉදිරියේ අපේ ළමයි වෙනුව අපි මැදිහත් වඩ අවශ්‍යයි, යාාත්ඥා කරන්න අවශ්‍යයි අපේ ළමයින්ගේ ගැලවීම ගැන එගුලන්ගේ ආත්මික ජීවිතය ගැන දෙවියන්වන්සේ ඉගුලන්ට ආශිීවාද කරන්න ගුලන්ගේ නාගතය ගැන අපි දෙවියන්වන්සේ ඉදිරයේ යාත්ඥයක් කරන්න ඕේ අපි අරි තාත්තල වන්න අවශ්‍යයි සමාරවිට තාතල නැතිවුණන අම්මලයි ස්ථානය ගණ්ඩ වෙනවා. නමු ඒ වෙලාවේ දෙවනස අම්මලට අනුග්‍රයදේ. නමුත් මේ උදහස් නම විශේෂ ලෙස මේක තමයි මගේ පනිවිඩේ. දැන් මෙතන උගලන්ට දන්නවා එසකාය මැරුණට පසේ යාගේ පුතා මනස්සේ තමයි යුදක් කොත්‍රය රජවුනේ. එයා ගැන කිව්වානං. ඉට්ටපු රජවලම නප්පුරුම රජෙක් තමයි. ඒසාෑයගේ පුතා. ඒගෙන බචන දෙකක් කොන්නා ම කියවන්නම් වෙලා වනත්තිනිසා අපි බලම මේ විසයකේ පලවි නිසා දෙවනි මච්චනය අපපිකිවු මොද එකේ එන්නල තුන වෙනකංහරී දෙවනි රාජ්‍යාවලි විසියකේ. මානස්සේ දොලොස් සෞුරුදු වයසේදී රජවී පනස් පන්ස් අවුරෝද්ධ කියලු සැරමි රජකම් කළේය ඔහුගේ මව්ගේ නම ත් ශිබාය ස්පාමීන් වහන්සේ ඊශායිල් පුත්‍රයන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතිීන්ගේ පිළිකුල් ලෙස ඔහු ස්පාමීන් වහන්සේ ඇස් හමුයෙහි නපුරුව තිබුණුදේ කළේය. තමාගේ පියවූ හෙසකයාන් නැති කළ උස්තැන් ඔහු ැවත ගොඩනගා බාල්ගා පූජාසන තනා ඊශායෙලි රජහු ආහප සැදුවක් මෙෙන් අශේරා කනුවක් ද සෑදුවේය. ඔහු මුළු අහස් සේනාවට නමස්කාර කරමින් ඒවාට සේවය කළය. අහස් සේනාව කියන්නේ එක යක්ෂාගේ මේ වාත්ම ඒ දේවල් වඩතමයි යනමස්කාරකරේ. මේ විසි එකවා දිගටම කියවවා නම් මෙයා කරපු දේවල් ඔක්කොම තියෙනවා. ඒ වගේ නපපුර්මයකනෙ කවුද මේ වගේ දෙවියන් වහන්සේ මේ වගේ රජෙක් නෑ. මට ස්්‍රලත් මෙයාගේ පස්සෙ මේ වගේ උන්ද රජෙක් නෑ කියලලා එසිකායා ගැන ස්ටේට්මට් එක දෙවනෙස යාගේ පුතා තමයි මේ විදියට ජීවත්තු මේ විදියටට අන්තිමට එයා වල් කමෙන් යාව අරංගියයා අන්තිම දිගු ඒවගේම යුධ රජවරවලින් දි්ගු කාලයක් රජකරපු රජක්තමයි අවරුදු පනස්පාක් වනාසේ විනාස්ස කලා ඒ දේශය. ඉති ඒ වගේ ඇයි ස්ත්‍රික්කා යට යාගේ පුතාව අරි මාර්ගය පෙන්නන්න බැරිවුුණ ඇයි යාගේ කතාවෙන්ම පිට දන්නවන එයාවිල මගේ කාලේ සාමේති බනං මට ඒක ඇති. ඉති යාගේ පුතාකෝමද යනවද කියලා ඒ ගැන යාට කිසිම අනුකම්පාවත් තිබෙන ඒ නිසා මේ උදස්සන. දැ මේ කතමයි මගේ පනි විඩේ. දැන් අපි දෙවියන් වහන්ස කෙරේ යාගේ විශ්වාසය තබමු. උදශන ඒවගේම විශේෂලෙසද මීළඟ කාලයේ අපි විශේදස පවල් අතරේ අපි පෞුලේ සර්විෂකක්තියන්න පවුලක් කැටේට අපි එකතු වෙලා යාාත්ඥ්‍ය කරන්න්ඩෝන කියෙල් අපි මේ සභාාවේ මේකක් කරන්ට නවා නමුත් මම අද උදයශන කියන්නෙක සබාවයේ දේවල් කරන්ඩ කම් බලාගන ඉන්න පා අදදම මම තාත්තලතු කියන පටන් අන්න. අදම ාරි ස ම ය එකතු කොල අද ල යාත්නය කරන්න. ඒවගේ ත ගිල්ල පෞ වෙන මයි ව ත් ම් යාත් නය කරන්න අශය, අපි දිවෙනන් වන් දිර හිට ශ එතකොට අපේ පව ීරවාද කරන්න දෙ වන ඒවගේ දේශය දිව ස ශීරවා ද කර න . ඒනි මේ දස්න අපි දවන් වන්සේගේ සම අප නගිට සිටිමු අපි මේ දේසන දෙවන් අන්සට අපි කැපවමු මම සෑම තාත්තල ව දේසන ම ත්ඥ කරන්න කැමති මෙතන ගොඩක් ඉන්න තාත්තල දරුවන්න ළම ඉන්නවා මේ දේස්සන අපි දෙවියන් ව අන්සට කැපවමු කැප වෙලා කියමු ස්වාමිනි මගේ පවේ. ආත්මික දා නායකත්වේ දෙන්න මම ලෑස්ති ස්වාමිණි මට අනුග්‍රාය දෙන්ඩ ස්වාමිනිි මට ප්‍රඥාව දෙන්ඩ ස්වාමිනිි මට අත ගස්රන්නම යොදස්සනය කෙලා මම ඉල්ලනවා සෑම තාතලට යාත්ඥා කරන්න කියලා දෙවන් වහන්සේ ඉදිරිියයේ ුලට ලොක්කූ වකකීමක් තියෙනවා ආත්මික නායකත්වය පවුල දෙවියන් වහන්සගේ වචනය උගන්නන්ඩ. අපි මේ බයිබල් ස්කුල් ගිල්ල ඉගෙනගනම මේේදේ කරන්න අවශ්‍ය නෑ. අපිට දන්නදේ. ස ල අනුග නවා දන ට ෘ වම අපි आත්ම वाන්සිට ෘතවම අපි කියම ස්වාමින මටතග සंड ලා දසන ලල ස්තුතිවේ ස්වාමින ප්‍රසන්සාවේ वा ස්වාමන ය ස්වාම මම මේ දසන ත් කන තන සින සෑම තාතලවන ත්्या කන ස්වාමී ස්වාමිණ දෙව වාතම ගला පත් කලා ති න්නේ තමයි ස්වාමණ ගලට आත්මක නාය කත්තුවය පවුලේ දී තින ස්වාමීි පවු්ලේ පූජකේ සේවේ දීල තින ස්වාම ඒනිසාම ය දේශන ඉගුලන්ට අනුග්‍රාය දෙෙන්ඩ ස්වාමි ඉගුලන්් විශේෂ ආලේපයක් දෙෙන්්ඩ ස්වාමිණි අදද මේ වගේ නොකරණය ඉන්නවන ස්වාමී හද හින්දල ඒ දේ වෙනස් වෙන්ඩ ඉගුලන්ගේ හදවතට කතා කරන්න ස්වාමිණි අත ගස්සන්න මෙයව දැස්න ස්වාමි අපි සභාවෙතින සෑම පවු්ලේ සෑම තාත්තලා ආත්මික නායකයෝ වෙන්ඩ අඩරේස් එගුලන්ට අශ්ශීර්වාද කරන්න ස්වාමි පවල්වලල්ට ආශිර්වාද කරන්න අපි අපේ දව කාලය නිසා විතර නෙවේ ස්වාමිණි නමට අනාගතයගෙන ඉත්තලා අපේ ළමයි වෙනුවෙනුත් අපි ස්ටල සුඳාන්න අපේ ළමයි වෙනුවත් අපි ජීවත්ෙන්ඩ දෙවන්වාස ඉදිරයේ ගුලම් වෙනුවෙන් අපි සිටටින්ඩ අපිට ස්වාමිණ අනුග්‍රාය කරන්න ස්වාමිණි මම සෑමෙක්නටම යත්ඥයක් කරනවා අශශීර්වාද කරන්න ස්වාමිනි ඒතු ස්වාන්සගෙන් නාමේෙන්. Amen.